ප්‍රමිතියෙන් යුතු දේ තෝර ගැනීමත් දියුණුවට අත්‍යවශ්‍යම දෙයක්. විෂන්කයා විශ්වාසනීය දැක්ම. මේ වෙනකොට අපේ රටේ අපි අධික ණය බරකින් පෙනී සිටිනවා. නැත්නම් පීඩාවට පත් වෙලා තිබෙනවා. ලබන අවුරුද්ද වෙනකොට අපිට ණය වාරිකයයි පොලියයි ගෙවා ගන්න රාජ්‍ය ආදායම් මදි වෙනවා. මේවන් තත්ත්වයක මේ අභියෝගයේ බාරගත්තු ජනාධිපතිතුමා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා තීන්දුව කළා තිබෙනවා සියලු වියදම් කප්පාදු කරලා රටේ ජාතික නිෂ්පාදනය වැඩි කරලා අපනයන ආර්ථිකයක් අපේ රට තුළ ඇති කරගන්න. මේ වෙනකොට ඔබ දන්නවා මේ රටේ නිෂ්පාදනය කරන්න පුළුවන් සෑම දෙම මේ රටේ නිෂ්පාදනය කරලා රටින් ගේන එක නතර කරලා රට ගොඩනගෙන වැඩපිළිවෙලකට ඇවිල්ලා තියෙනවා. මේ රටට අවශ්‍ය බොහෝ දේවල් පිට රටින් ගෙනාන අඳුන් කූරු ටික සරුංගලේ මේ සියල්ල වගේම අපිට වගා කරගන්න පුළුවන් සියලුම දේවල් රටින් ගෙනාන. ඒ නිසා අද අපි ඒවා සීමා කළා. මේ රට තුලේ නිෂ්පාදනය වැඩි කිරීම සඳහා තමයි දැන් මේ වෙනකොට සම්පූර්ණ අපේ අවධානය යොමු කළ තියෙන්නේ. මම ඔබට සඳහන් කරන්න කැමති මේ වැඩපිළිවෙලේදී සෑම ශේෂ්ත්‍රයක් හැම කෙනෙකුටම රට ගොඩනගෙන වැඩපිළිවෙලට දායක වෙන්න අවස්ථාව ලැබිලා තියෙනවා. මේ රට දියුණු කරන්න ජනාධිපතිතුමාට අගමැතිතුමාට අපිටයි විතරක් බෑ. මේකට ඔබත් කටයුතු කරන්න ඕන. ඒ කටයුතු කරන්න ඕන වෙන කිසිම දෙයකින් නෙමෙයි. නිකන් ඉන්නේ නැතුව මොනවා හරි කාර්යයක යෙදিলা නිෂ්පාදනයක් ඇති කිරීම. ඔබ පැලයක් කිඳුවොත්, මිරිස් ගහක් කිඳුවොත්, එහෙම නැත්නම් පළතුරු පැලයක් කිඳුවොත් ඒක ඔබට ආදායමක් වගේම රටට කරන ලොකු සේවයක් වෙනවා. ඒවා රටින් අපි ගේන්නේ. මිරිස් ගේන විතරක් මිලියන 14,500ක් අවුරුද්දකට වියදම් කරනවා. අපිට වරායක් හදන්න විතර සල්ලි යනවා මිරිස්වල. ඉතින් මේවා අපිට හදා ගන්න පුළුවන්. පෝච්චි එකක් හදා ගන්න පුළුවන්. ඒ වගේම අපිට අනිත් පැත්තට මාළු අල්ලන දීවර ශේෂ්ත්‍රයේ කට්ටිය තවත් ටිකක් මහන්සියලා වැඩිම මාළු කූරියක් හරි අල්ලගෙන ඉනවා කියන්නේ ඔබේ ආදායම් විතරක් නෙමෙයි රටේ ආදායමත් ඒකෙන් වැඩි වෙනවා. අපිට අද විදේශ වෙළඳපොලේ විශාල ඉල්ලුමක් තියෙනවා මේ මාළු. ඒ වගේම අපිට දේශීය අවශ්‍යතාවයට අපි මාළු තාම රටින් විශාල ප්‍රමාණයක් ගේනවා. ඒ අපිට මාළු මදි නිසා. අපි කරවල රටින් ගේනවා. උම්බලකඩ රටින් ගේනවා. මේ පිළිබඳව තමයි අපි අවධානය අනිවාර්යයෙන්ම යොමු කළ යුතු වෙන්නේ. Breaking.lk